මම දුම්රිය ස්ථානාධිපති සංගමේ සභාපති සුමේද සෝමරත්න අපි ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට මේ මොහොත වෙන විට ලැබිලා තියෙනවා ක්‍රමක්‍රමයෙන් දුම්රිය මග නතර කරන්න නැතුව අපි මේ වෙන විට වෘත්තීය ක්‍රියාමාර්ගයට ලැබිලා තියෙන්නේ අපිට නොවිසඳුණු ගැටලු ගණනාවක් තිබුණා වසර ගණනාවක් තිස්සේ උසස් වීම බදවා ගැනීම ක්‍රමවේද සහ අනෙකුත් කරුණු කාරණා පිළිබඳව මේ පිළිබඳව දිගින් දිගටම හිටපු අමාත්‍යවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් දුම්රිය සාමාන්‍ය අධිකාරවරුන් සමග දීර්ඝ කාලීනව සාකච්ඡා කළා විසඳුම් දෙනවා 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 කියනවා මේ මොහොත වෙනට ඒවා නිශ්චිත පරිදි සාධනීය පිළිතුරු අපිට ලැබිලා නැහැ අද දිනේදීත් විනාඩි 20 කාල පරාස වලින් දුම්රිය වෘත්තීය සමිති වෙත අමාත්‍යංශ ලේකම්වරයා දැඩි කැපවීමකින් අවස්ථාව ලබා දුන්නා අමාත්‍යංශ ලේකම්වරයා ඒ සාකච්ඡාවටත් සහභාගී වුණේ පාර්ලිමේන්තුවට යමින් පැමිණෙමින් ඔහුගේ කැපවීම පිළිබඳ අපේ කිසිදු ගැටලුවක් නැහැ නමුත් පරිපාලනමය ගැටලු පිළිබඳවවත් ආයතනික ගැටලු පිළිබඳවවත් අපේ අනිකුත් ගැටලු පිළිබඳවවත් සාධනීය පිළිතුරු අද දිනේදීත් අපිට නිශ්චිත වශයෙන් ලැබිලා නැහැ අමාත්‍යවරයා එක පැත්තකින් උත්සාහය ගන්නවා අමාත්‍යංශ ලේකම්වරයා එක පැත්තකින් උත්සාහය ගන්නවා දෙපාර්තමේන්තු ප්‍රධානියා විදිහට අපි දුම්රිය සාමාන්‍ය අධිකාරිවරු 5 දෙනෙක් යටතේ මේවා කරනවා එන එන කෙනා දෙන්නම් කාසි වට්ටමට මේක පත් කරලා තියෙනවා දැන් මේ වෙනකොට දින දෙකක සමස්ත රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200ක් සහභාගී වුණා කියන සංකේත වැඩවාජන ක්‍රමවේදයට තිවිච්ච අසනීප නිවාඩු ක්‍රමවේදයටත් අපිට සහභාගී වෙන්න පුළුවන් කොටසක් හිටියත් අපි ඒ කොටස සහභාගී නොවී අපි පොදු මහජනතාව වෙනුවෙන් දින දෙකක් අපි සේවයේ යෙදී සිටියේදී අපිට ලබා නොදිච්ච ඉල්ලීම් පිළිබඳව අද ඉල්ලපු කටයුතු වලට සාධනීය පිළිතුරු නැහැ හැබැයි මේ මොහොත වෙන උඩ සමස්ත දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයේ අතහැර ගියාසේ සලකන ලියුමක් දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා නිකුත් කළා තියෙනවා. අපි බොහොම සතුටුයි. අපි සේවයෙන් ඉවත් යන්න කැමති. හැබැයි දුම්රිය ස්ථානාධිපතිවරුන් නැතුව හිතනවා නම් මේක සිල්ලර කඩයක් විදිහට හෙට ගෙනල්ලා තියාගෙන කවුරු හරි දාලා මේක වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරලා පෙන්වන්න කියන එකේ බලේ පෙන්වන්න තමයි අපි එළියට බහලා තියෙන්නේ. මහා ජනතාව පීඩාවට පත් වෙලා මේ අන්තයට ගිහින් තියෙන්නේ නූල කැඩිච්ච සරුංගලයක් වගේ දෙපාර්තමේන්තුව තියෙනකොට මේක හරිමගේ යන්න පුළුවන් උපදෙස් අපි දීලා තියෙනවා හැබැයි කිසිදු තැනකට නැහැ පුද්ගලික ආයතන වලට යට වෙලා තියෙන දෙපාර්තමේන්තු නිලධාරීන් දූෂණය පිළිබඳ කතා කරන්න දෙයක් නැහැ හැබැයි මේ කවුරුවත් මේවට විසඳුම් දෙන්නේ නැහැ හොරා කාපු එවුන්ට දඬුවම් නැහැ ගෙනාපු එන්ජින් ගාන කියානිම කළ නැහැ හරිද හැබැයි කෝච්චිය පීලි පැනපුවාම බයිනවා බැන්නට මාර්ග අධීක්ෂණ කළමනාකරුවන් ඉන්න ඕන කාඩරකේ නෑ රමුක්කණින් උඩට බදුල්ල දක්වා යන්න තියෙන කෝච්චි පාර හදන්න පුළුවන් ආකාරයට දුම්රිය මාර්ග කළමනාකරුවන් නැතුව මේක තියෙනකොට දුම්රිය ස්ථානාධිපතිවරුන් නැතුව තියෙනකොට රියදුරන් නියාමකරුවන් නැතුව තියෙනකොට අපි කොතන ඉඳන්ද මේ සේවය සපයන්නේ හැබැයි මේකේ කිසිදු ඇගෙීමක් නෑ අපිට බොහොම සතුටුයි මග නැගුම් අමාත්‍යංශ කාර්යාලයට ගියපුවම ඒකේ නිලධාරීන් ඉන්න සැප පහසුව වැසිකිළියට ගියපුවම තියෙන සතුට හැබැයි ඉන්දියානු මහකොමසාරිස්තුමා ගෙනල්ලා මහව දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ වැසිකිළියට ගිහින් වැසිකිළිය පාවිච්චි කරන්න නැතුව තැනකට මේ පත් වුණා මේ දෙපාර්තමේන්තුව ලැජ්ජ වෙන්න ඕනේ මේ රජය හැබැයි මෙහෙම තියෙන තැනක අද සංනිවේදන පත්‍රයේ කොහෙද තියෙන්නේ ප්‍රවේශ පත්‍ර ක්‍රමවේද කොහෙද තියෙන්නේ කිසිදු දෙයකට නිසිත විසඳුම් නැහැ හැබැයි මේවට දෙන්න පුළුවන් ක්‍රමවේද තියෙනකොට දෙන්නෙත් නැහැ ආවාගියෝ මට්ටමවල මේක තියෙනවා අපි ඉන්නේ මේකේ සේවකයෝ විදිහට කැපවීමෙන් ගන්න වැටුපට සේවයක් සපයන්න මහජනතාව පොදු මහජනතාවේ මුදලින් නඩත්තු වෙන කොටසක් විදිහට තමයි අපි හිතාගෙන ඉන්නේ හැබැයි ගන්න වැටුපට සේවා ආවරණයට කරන අති කාලයට බය නැතුව ගන්න ටැක්ස් එක ගන්නවා හැබැයි ස්ටේෂන් එක ඉඳගන්න මහා ජනතාවට බංකුවකුත් නැහැ ටොයිලට් එක පිරිසුදුකමකුත් නැහැ ඉතින් මේවා මෙහෙම තියෙනවා නම් කවුද මේවට විසඳුම් දෙන්නේ ප්‍රශ්නයක් නැහැ දුම්රිය ස්ථානාධිපතිතුන් නැතුව
යන්න පුළුවන් නම් දුම්රිය පාලන කාර්යාලවල දුම්රිය ස්ථානාධිපතිව දුම්රිය පාලන පාලක සංගමේ අපි දෙගොල්ලෝ එකට ඉඳගෙන අපි අපේ බලය පෙන්වන්න දැන් පටන් ගත්තා. පුළුවන් නම් දුම්රිය ධාවනය කරලා අපිට ඒරිව කරන්න පුළුවන් දේවල් කරන්න. ඒකයි අපි දරුන් දෙන්නේ.